රටාවෘත්තීය ආර්ථිකය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අපි බාරගත්තේ. ඒකම ලෝක කොරෝනා වසංගතය අවුරුදු එකහමාරක් වසංගතය. පීඩාවට පත් වෙච්ච ජනතාව යයිම් විරෝධතා ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නැහැ. ගෝල්පේස් පිටියේ සාමාන්‍ය ජනතාව පිරිලා කොච්චර විරෝධතා ඉදිරිපත් කරත් ඒක අයිතියක්. අවුරුද්දක් ඉවසන. ඉවසලා බැරනම් කියන්න ගෝඨාභයට ගෙදර යන්න කියලා. ගෝඨාභය ජනාධිපතිතුමා ගෙදර යයි ඊට පස්සේ. එස්.එම්. චන්ද්‍රසේන්ලා වගේ ඇමතිවරුන්ට අද මේ ජනතා ප්‍රශ්න විහිළුවක්. උන්දා දන්නේ නැහැ අවුරුද්දක් ඉවසන්න පුළුවන් ප්‍රශ්න මොනවද? දවසක් දෙකක් ඉවසන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. එස්.එම්. චන්ද්‍රසේන්ලා වගේ දේශපාලනඥයින් මේ කියන කතාවලට ජනතාවගේ පැත්තේ ඉඳලා උත්තර දෙන්න වෙනවාමයි. තව අවුරුද්දක් ඉවසන්නලු. ඒත් බැරනම් විතරක් ගෝඨාභයට යන්න කියන්නලු. අපට ඔබට ශිෂ්ට සම්පන්න විදිහට පිළිතුරු දෙන්න වෙනවා. සුළුදිය පහ කරන්න මුත්‍රාශයම පිරුණු මිනිහෙකුට ඒ වැඩේ කරන්න දින දෙක තුනක් බලා ඉන්න පුළුවන්ද? එහෙම අත්දැකීමක් චන්ද්‍රසේන ඇමතිවරයාට තියෙනවද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. අපට නම් තියෙනවා. ඒ වෙලාවට අඩුම ගානේ බැද්දකටවත් යන්න වෙනවා. චන්ද්‍රසේන කියන විදිහට අවුරුද්දක් ඉවසන්න පුළුවන් ප්‍රශ්නද මේ? ඉන්ධන පෝලිම, කිරිපිටි පෝලිම, ගෑස් පෝලිම, අහස උසට යන බඩු මිල සහ බහණ්ඩ හිඟය, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම, රුපියල මස්තබාල්දු වීම, අතේ තියෙන රුපියල් 1000කට ගෙදරට හාල් පොල් සීනි ටිකක් අරගෙන යන්න බැරිකම. මේ ප්‍රශ්න දැන් මාස ගානක ඉඳලානේ තියෙන්නේ. මිනිස්සු පෝලිම්බල මැරිලා වැටෙනවා, ගෑස් පෝලිම්බල ගහ ගන්නවා. අපට කියන්න තියෙන්නේ ඉවසන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා, බැරි ප්‍රශ්නක් තියෙනවා. එස්.එම්. චන්ද්‍රසේන්ලා වගේ මැති ඇමතුරුන්ට මොනවද අප්පා ඉවසන්න බැරි? මොකද හාල් කිලෝවක් ගන්න පෝලිමේ ගිහින් දුක් විඳින්නද? ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැහැ කියලා පෝලිමේ ගිහිල්ලා අඬා වැටෙනවද? කිරිපිටි සීනි පෝලිම්බල ගිහිල්ලා කිරිපිටි ගන්නවද? ලෙඩට දුකට බෙහෙත් ගන්න බෙහෙත් හොයාගන්න පෝලිම්බල ඉන්නවද? ඇත්තටම අපට කියන්න තියෙන්නේ අවුරුද්දක් ඉවසන්න පුළුවන්. ඔබ අපේ ගෙවල් වලට ගෑස් සිලින්ඩර ටික, අපේ වාහන වලට ඉන්ධන ටික, බෙහෙත් ටික, කන්න හාල් පොල් එහෙම ගෙනත් දෙනවා නම්, සමහරුන්ට නම් ඉතින් රටටම එහෙම දෙන්න බැරි කමකුත් නැහැ. මොකද රටේම ණය බර ඩොලර් බිලියන 42යි. ඩොලර් බිලියන 19ක්ම හොරා කාපු සල්ලි පිල්ලි ඇරපු අය ගාව තියෙන හින්දායි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.